අයිබෝන් ඔන්න අදත් අපි ආවා පාර පනින අලි බලන්න. අද ටිකක් පරක් වෙලා අලි රංචුව මේ දැන් තමයි මේ පැත්තේ එනවා කියලා මේ දකින්න හම්බුනේ. ඊයේ අලි 150 200ක් විතරම මේ තේකවා තියෙනවා මේ පැත්තේ පැනලා තිබ්බා. මම අද ඒ වගේ රංචුවක් එන ඉඳ තියෙනවා. මේ බලමු. තාමනක් එක්කත් ගොඩුන්නේ නැහැ. මේ වීඩියෝ දර්ශන මම ගත්තේ මෙතන හදන්න යන අලියුමගේ වැඩ පටන් ගන්න කලින්. අලුතින් හදලා තියෙන රේල් පාර උස වැඩි නිසා අපිට දැන් රේල් පාරට ගොඩ එන්න ටිකක් අමාරුයි. ඔය දකුණු පැත්තෙන් පේන වත්තරහා ඇවිත් තමයි අලි රංචුව මෙතනින් පාර පනින්න එන්නේ. මේ ඉන්නේ කුමාරයියා. ඈතින් අලි රංචුව එනවාද කියලා බලන්නේ. අලි රංචුව ළඟට එද්දී පාර යන වාහනවත්තල ඉඩ අරන් දෙන්න සූදානම් වෙනවා. ඔන්න අලි රංචුව රේල් පාරට ගොඩ එන්නයි හදන්නේ. බෑවුම වැඩි නිසා එයාලා බොහොම ප්‍රවේශමෙන් තමයි එතනින් බහින්නේ. පොඩි පැටියෙක් දෙන්නෙකුත් තියෙනවා පේනවා. එයාලා රේල් පාරෙන් පල්ලයට බහින්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වගේ. ධාර පාරේ එයාලා පහින තැන කිට්ටුවෙන් කවුරු හරි පේන හිටියොත් එහෙම එයාලා පාරට එන ටික අදිමදි කරනවා. ඔන්න දැන් නම් බැහැලා එනවා ඒ ගමන. ඔය ඉන්නේ පුංචිම පුංචි පැටියෙකුත් ඉස්සර කරගෙන රංචුම මාස ගානක වගේ පැටියෙක්. තාර පාරක් පැනලා ඊට පස්සේ පෙරලලා තියෙන තේකවත්තේ විදුලි වැටේ කම්බිරුණු පැනලා පරිස්සමට තේක රක්ෂිතය ඇතුළට යනවා. අලි ටිකදී ඉවරන කල් ඉන්න බැරි හදිසිකාරයෝ ඉන්නවනේ. තව රංචුව රේල් පාරට ගොඩ වෙන්නයි හදන්නේ. එනවා. තව ඉන්නවා යන්න එපා. ඔයාල මෙහෙට ගන්න වයික ගන්න ඉක්මනට. එතනක් තියෙනවා පුංචිම පුංචි පෙටිය. වාහන වල සද්දබද වැඩි වෙනවා. එයාලා පාරට එන්න පරක් වෙනවා. එයාලා නම් ටිකක් කලබලෙන්නයි යන්නේ. ඔය නැත් පෙටියෙකුත් ඔන්න විජය අතත් දෙනවා ඒ පස්සෙම. විජය විජය කියන්නේ කලාවැවෙන් ගල්ගමුවට ආපු ඇතෙක්නේ. එයා මේ තේක රක්ෂිතයට එනවා අපි දකින පරිවෙනව තව තමයි මේ. දැන් අපි මේ බලන් ඉන්නේ තවත් විශේෂ කෙනෙක් කෙනකල්. ඒ තමයි කාවන්ති සතා. මීට කලින් දවසේ කාවන්ති සතා මේ ප්‍රදේශයේම තියෙන වෙනත් වැවක ඉන්නවා අපිට දැක ගන්න ලැබුණ නිසා අද එයා මෙතනින් පාර පනින්නේ ඒ කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
උදේට මේ අලිරංචු පාරමාරු වෙන වෙලාව කියන්නේ මේ පාරෙත් වාහන ගොඩක් වැඩි වෙලාවක්. වාසල් ලමුන් ප්‍රවාහනය කරන වාහන, රැකියා සඳහා පිටත් වෙලා යන අයගේ වාහන, මෝටර්සයිකල් වැඩි වශයෙන් ගමන් කරන වෙලාවක්. ඉතින් මේ වගේ වෙලාවක අලි 100ක් 150ක් මෙතනින් පාරමාරු වෙන එනවා කියන්නේ අනතුරු සිදු වෙන ගොඩක් ඉඩ තියෙන වෙලාවක්. ඒත් එහෙම අනතුරු සිදු නොවී අලින්ටත් පාර යන වාහනවලටත් ආරක්ෂාකාරීව යන්න පුළුවන් වෙලා තියෙන්නේ හැමදාම මේ වෙලාවට පාරට ඇවිත් ස්වේච්ඡාවෙන්ම රාජකාරී කරන මේ කුමාරයිය වගේ අසල්වැසියෝ නියමිත වෙලාවට පාර යන වාහන නවත්තලා අලින්ට පාරමාරු වෙලා යන්න ඉඩ හදලා දෙන නිසයි. ඇතනෝ කාදිසේනෝ. ඔන්න අපි බලාපොරොත්තුෙන් හිටපු කෙනා එනවා, කාවන්තිස්ස රජු. බලන්නක එයාගේ වැඩි කලබල නැති ගාම්භීර ගමන් විලාශය. බොහොම හෙමින් ඒ විදිහට එයත් කැලේ ඇතුළට ගියා. අවුරුදු ගානකට පස්සේ කාවන්තිස්ස ඇතා මෙතනින් පාරමාරු වෙලා යන්න ආපු පළවෙනි දවස තමයි මේ. මීට පස්සේ දවස් කීපයක්ම කාවන්තිස්ස ඇතා මෙතනින් පාරමාරු වෙලා යන්න ගියා. ඒ වගේම මෙතනින් පාරමාරු වෙලා යන කාවන්තිස්ස ඇතා ඇතුළු අලිරංචු බලන්නත් පින්තූර ගන්නත් විශාල පිරිසක් ඊළඟ දවස්වලදී මෙතනට එකතු වුණා. සමහර අවස්ථාවල ඒ විදිහට අලි බලන්න පින්තූර ගන්න එන අය නිසා පාර මාරු වෙලා යන මේ අලි රංචු වලට වගේම පාරේ වාහන නවත්තලා ඉඩ දෙන ගමේ අයටත් යම් යම් බාධා කිරීම සිදු වෙනවා අපි දැක්කා. සමහර අය අලි පාර මාරු වෙලා යන තැන ඉස්සරහටම ගිහින් පින්තූර වීඩියෝ ගන්න ගියාම එයාලව දැකලා පාර මාරු වෙලා යන එන අලි රංචු කලබල වෙනවා. එහෙමනොත් එයාලා පාර මාරු වෙලා යන එන්නේ නැතුව මේ ළඟ තියෙන වතු වල නවතිනවා. එහෙම වුණාම ඒ අසල්වාසීන්ට මෙයාලගෙන් ගොඩක් කරදර සිදු වෙනවා. ඉතින් ඒ නිසා මෙතනට අලි බලන්න පින්තූර ගන්න හිතාගෙන යන අය එයාලා පාර පනින තැනට ගොඩක් ලම් වෙන්නේ නැතුව මේ වගේ සෑහෙන දුරකින් පාර අයිනට වෙලා ඉඳලා අලි බලන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආය හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම වැතුම් බණ්ඩාරා.